శుభో దేశనందరూని మమ్మది వాళ్ళ పెన్నీ హలిస్ దేవుని ప్రశ్న ఏంటో వదా చకసోం పెళ్లి మంది ప్రశ్నకి రాని కోమది ఇది వాళ్ళ మీట కలిగి పరిశీలక గిరుమక్ నిర్మాణక హటి ఎక్కమ ఫలవిని వరట కోహమద మీ ఎగ్జామ్ నికట సంబంధవిని కీన ఏ వీడియో బలల హలిస్ ఎక్కువని ప్రశ్న కరలా హెమ ఎవిల తిన ఒకలాంటి మీకు అవబోధ్యం ఎత్తి ఎహెమ నెతువ మేకట ఫలవిని పాటమ మీ ప్రశ్న బలన్నావనం ఒకలాంటి పులువాంగ్ ఉత్తన ఇహల దక్కును కెలవరే లింక్స్ మమ్మ దాలా తీనవా කොහොමද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ පළවෙනි පිවිසුම කොහොමද කියලා ඒ පළවෙනි පිවිසුම කියන තැනදී ඇතුළේ ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ එක්සෑම් පේපර් එක ඉවර කරන්නේ කොහොමද කියන විස්තරات එතන පැහැදිලි කරලා තියෙනවා ඊට අමතරව කාට හරි අවශ්‍ය නම් සම්පූර්ණ පේපර් එකම කරපු විදියත් සම්පූර්ණ වේලියකුත් දාලා තියෙනවා ඉතින් ඔයාලට ඒවත් අවශ්‍ය විදියට බලන්න පුළුවන් දැන් මෙතනදී මම මේ ප්‍රශ්නය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඒක මර පළවෙනි පිවිසුම කියන එකේදී අපිට මේ 41 වෙනි ප්‍රශ්නේ ඉඳලා 47 වෙනි ප්‍රශ්න වෙනකන් මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කියන උපදෙස් එක ඒකේ තියෙන source file එකක් download කරගන්න ඕන zip file එකක් ඒ ගැන විස්තරෙත් කොහොමද කරන්න කියලා තියෙනවා. හරි. අපි කරලා තියෙන හින්දා කෙලිම ප්‍රශ්නෙට යනවා වදන් සකසුම් කියන එකට. එතනදී ඔයාලට පේනවා ප්‍රශ්නය දීලා තියෙනවා මෙන්න මේ විදිහට වේගිරිය මධ්‍ය මහාවිද්‍යාලයේ කලා සංගමයේ වේගිරිය අධ්‍යාපන කලාපයේ උසස් පෙළ හදාන සිසුන් සඳහා චිත්‍ර තරගයක් සංවිධානය කරයි. කලා සංගමයේ සභාපතිවරයා පහත රූපයේ දැක්වෙන ආකාරයේ ලිපියක් මගින් විදුහල්පතිගෙන් අවසර ඉල්ලා සිටිය යුතුයි කියලා. ඉතින් මෙන්න මෙතන මේ විදිහේ ලිපියක් දීලා තියෙනවා. මේ ලිපිය ඒ කොහොමද අවසානයේ ලිපිය එන්න ඕන විදිය කියලා පෙන්වන එකක්. ඉතින් බලමු පල්ලෙහාට ගිහිල්ලා Q42 ගොන් බහාරුවේ ඇති ලිපි ගැටුම්පත විතුව කර. ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එකක් ලිපි ගැටුම්පතක් කියන්නේ ඔල්රෙඩි කරපු එකක්. අපිට තියෙනවා කියනවා ඒ Q42 ගොනු නාමය සහිතව ඩොග් ගොනුවක් ලෙස Q40 ගොනු බහාලුවේ මේ සුරකින්න කියලා. අපි ගිහිල්ලා බලමු බහාලුවට. ඉතින් මම මේක සේව් කරගත්තේ ඩෙස්ක්ටොප් එකේ එකම JIT mock exam කියලා මම ඕපන් කරලා බලනවා තුල මෙන්න ඔයගොල්ලන්ට පේනවා අපි zip folder එකක් තමයි download කරේ. ඒක source file කියලා මම ඒ වෙලාවේ unzip කරලා දෙන්න ගත්තා. මේ වගේ ෆෝල්ඩර්ස් හතක් තියෙනවා එකෙන් Q42 කියන එකට අපි යනවා. ඉතින් එතනදී ඔයාලට පේනවා draft letter කියලා තියෙනවා. මේ කරන්න පුළුවන් ලේසිම ක්‍රමයට මම මේක Q42 කියලා save කරගන්නවා. මම මේකට right mouse button එක click කරනවා. copy කියන option එකට යනවා. blank space එකක් උඩ right mouse button එක click කරලා paste කියන එකට යනවා. එතනදී මම මේක නැවතත් නම් උඩ right mouse button එක click කරලා rename කියන එකට ගිහිල්ලා Q42 කියලා නම වෙනස් කරගන්නවා. හරි. ඔන්න පහසුම ක්‍රමය මේ. හරි. ඊළඟට මම මේකට double click කරනවා. දැන් අපිට තියෙන්නේ මේ document එක වෙනස් කරන්න කියලා තියෙන instructions අනුව. දැන් මම open වෙන්න ඉලා තියෙන්නේ. හරි. අපි යනවා මෙතන විස්තරයට ප්‍රශ්නයට. දැන් ඉතින් ඔයාලා ප්‍රශ්න කරනකොට මේ වගේ switch between ඒ කියන්නේ ප්‍රශ්න කියවනවා ආපහු මේ ෆයිල් එකට යනවා එහෙම කරන්න පුළුවන්. කාට හරි ඕන නම් මේ windows දෙක එකම window එකේ adjust කරගෙන එහෙම කරන්නත් පුළුවන්. word හිඳ මම මේ විදිහට මේක කරනවා. right. අපි බලමු පහත කාරණා සිදු කරමින් මෙම ලිපිය වැඩ කර හැඩතල ගන්නවන්න. පළවෙනි එක පිටුවේ ප්‍රමාණය page size A4 ලෙස සකසන්න කියනවා. අපි ගිහලා බලමු. මෙතනදී page layout කියන එකට තමයි යන්න වෙන්නේ. පිටුවේ size එක A4 කියලා අපි වෙනස් කරන්න ඕන. වල දකින්න ඇති පොඩි වෙනස්කමක් වුණා. ඊළඟට අපි යන්න ඕන දෙවෙනි එක මුළු ලේඛනයේම අකුරු ප්‍රමාණය 12 ලෙස සකසන්න. ඉතින් අපිට පුළුවන් මෙතන නැවතත් යන්න මුළු ලේඛනයම තෝරන්න home කියන button එකට ගිහිල්ලා මෙන්න මේ select option එකට යන්න පුළුවන්. එතනින් අපිට පුළුවන් select all කියන එක. ඔයාලට පේන මෙතන tool tip එකක් දෙනවා CTRL plus A කියලා. ඒ කියන්නේ අපිට ඕන නම් මෙතනට යන්න නැතුව keyboard එකේ CTRL key එකයි A කියන key එකයි දෙක එකවර press කරලත් මේක කරන්න පුළුවන්. shortcut key එකක් දීලා තියෙනවා. right. අපි නැවත මෙතනදී home එකේම තියෙනවා font face එක තියෙනවා font size එක.
font size එක 12 කරන්න කියලා. ඒ කියන්නේ අපි ওই විදිහට 12 කර ගන්නවා. ඊළඟට නැවතත් ප්‍රශ්නෙට ගිහිල්ලා බලනවා මම. තුන්වෙනි කොටස දින දෙකෙහිම ND යන අකුරු සුපර් ස්ක්‍රිප්ට් කරන්න කියනවා. දැන් ND කියලා ලැබෙන්නේ අපිට second කියන එකේ. ඉතින් මෙතන ඔයාලට පේනවා දින දෙකම කියලා තියෙනවා. නැත්නම් දින දෙකක් වෙන්න ඇති මෙතන තියෙනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් අපි මෙන්න මේ එකක් හොයාගත්ත ලිපිය සාමාන්‍යයෙන් යවන තැනම තියෙනවානේ. ඉතින් එතනට ගිහිල්ලා මෙන්න font කියන එකේ home කියන tab එකේ font කියන ඒ options යටතේ තියෙන ඔන්න superscript. ඕනනම් උගලන්ට shortcut key එක control shift plus පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම කියනවා ඔයාලට වඩා හොඳයි අවශ්‍ය තැන select කරා. අනිවාර්යෙන් අපි අවශ්‍ය තැන select කරන්න ඕන shortcut key එක පාවිච්චි කරා වුණා. අවශ්‍ය තැන select කරා. ඊළඟට මෙන්න මේ tool bar එකේ අපි මේකට කියන්නේ ribbon එක කියලා ribbon එකේ මේ තියෙන icon එක click කරා. ඊළඟට පල්ලෙහාට යනකොට ඔයගලන්ට පේනවා තවත් තැනක් තියෙනවා මේ 22nd January කියලා. එතන ගිහිල්ලා නැවතත් මම super script කරනවා. Right, අපි යනවා ඊළඟ කොටසට. ලිපියේ කඳ කොටසේ the art society සිට school premises දක්වා පේලි පරතරය line spacing single ලෙස වෙන් කරන්න කියලා. අපි දැන් ගිහිල්ලා බලමු word වලට. එතන කියනවා ඔගලන්ට පේනවා මේ තියෙන senders details. අපි සාමාන්‍ය මේ පැත්තේ senders details, මෙතන receivers details. ඊළඟට අපිට මෙතන ලැබෙනවා salutation එක, ඊළඟට title එක, ඊළඟට අපිට body part එක තියෙන. ඉතින් මේ විදිහට body part එක මේ ටිකත් body part එක තමයි ඊට පස්සේ තියෙන වගුව, ඊට පස්සේ තියෙන ඡේදයම. නමුත් එතන පැහැදිලිව කියලා තියෙනවා the art society ඉඳලා school premises වෙනකන් කියලා. ඉතින් එතනින් අපිට ඒ ටික select කරලා මේ paragraph line spacing කියන තැන උගලන්ට පේනවා දෙක කියන option එක තියෙන්නේ. එක කියන එක මම select කරනවා line spacing එකක් කරගන්න ඕන හින්දා. ඊළඟට ඊළඟ පස්වෙනි කොටසට මම යනවා. එතන කියනවා ලිපියේ මාතෘකාව requesting approval for an art competition. මැදට එකෙල්ල කර center line කළු පැහැ කරන්න කියලා. ඉතින් මෙතනදී මට පුළුවන් මේ center line කියන එකට යන්න. Sorry, මට පුළුවන් අපේ word document එකට යන්න. ගිහිල්ලා මෙන්න title එක මේ විදිහට select කරලා ඔයාලට පේනවා paragraph. මම ඉන්නේ home tab එකේ paragraph කියන options වල center alignment එක තියෙනවා. ඒකම අපිට තියෙනවා bold කියන එක. දැන් මේව වුණත් shortcut keys තියෙනවා මේ CTRL blink. ඉතින් මේ මතක තියාගෙන නිරන්තරයෙන් අපි වැඩ කරනකොට අපිට මේවා අවශ්‍ය නැහැ. හැබැයි විභාගෙදී වට කිසි ගැටලුවක් නැහැ. මෙහෙම select කරලා ගන්න පුළුවන්. අර සමහරලාට control එකත් එක්ක ඒ keys press කරන්න ගියාම අපි වැඩි family නේ නැත්තම් අපේ අතින් වෙන keys press වෙලා මේවා වෙනස් වෙන්න පුළුවන් මේ letter එකේ content. Right. ඉතින් ඔන්න ඔය විදිහට ඉස්සෙල්ලාම select කරා. ඊළඟට paragraph වලින් center කරා. ඊළඟට font වලින් bold කියන option එකට ගියා. නැවතත් මම ප්‍රශ්න පත්‍රයට යනවා. එතන තියෙනවා 6 වෙනි ප්‍රශ්නය වගුවේ පළමු පේනිය මකා දමන. ඉතින් දැන් මෙතනදී වගුවේ පළමු පේනිය ගත්තම ඔයාලා දන්නවා දැන්ට කරලා තියෙන දරුවනේ මේ. ඔයාලා දන්නවා මේක නිකම්ම delete button එක press කරොත් delete වෙන්නේ content එක. මේ ඇතුලේ තියෙන data ටික තමයි delete වෙන්නේ. table එකක්, එහෙම නැත්නම් table එක column එකක්, cell එකක්, එහෙම නැත්නම් row එකක්. දැන් මෙතන අපිට row එක මේ තියෙන්නේ. delete කරගන්න ඕන නම් ඒ අදාළ කොටස select කරලා layout කියන තැනට ගිහිල්ලා අපිට පුළුවන් delete කියන option එකේ අදාළ දේ තෝරන්න. දැන් මෙතන මට delete rows, මම delete rows කියලා කියනවා. ඔයාලට පේනවා ඒක delete වෙනවා කියලා. right. ඊළඟට බලන්න අපි යන් ඊළඟ ප්‍රශ්නය වගුවේ සියලුම border ඉවත් කරන්න කියලා කියනවා. ඉතින් මෙතන මම නැවතත් යනවා. උගලන්ට පේනවා දැන් මේ word document එක letter එක අපි මේ table එක දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි letters වල tables පාවිච්චි කරනවා. මොකද එතකොට අපිට බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය දැන මේව ටික arrange කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට අපි මේ arrange කරලා තියෙන්නේ මේකේ. නමුත් දැන් අපිට මේක කරේ ටේබල් එකක් මගින් කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ. අපිට මේ රෝ සෝ මේ ලයින් සෝනේ නැහැ. එහෙනම් අපිට පුළුවන් ටේබල් එක මේ විදිහට සම්පූර්ණයෙන් මෙන්න මේ
4-headed arrows තියෙන එක අට ගිහිල්ලා එතනින් select කරාම සම්පූර්ණ table එක select වෙනවා. ළඟට design කියන mode එකට ගියාම design එකේ ඔයගොල්ලන්ට පේනවා borders කියලා තියෙනවා. එතනින් අපි no border කියන එක select කරනවා. ඔන්න ඔය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පේනවා table එක මුකුත් පේන්නේ නැහැ. අපි අපිට ලස්සනට අවශ්‍ය තැනට අපේ document එකේ මේ විස්තර ටික ඇඳිනවා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට අපේ document එක හැදිලා තියෙන්නේ. අපි නැවත ගිහිල්ලා බලමු ප්‍රශ්නයට. ප්‍රශ්නේ කියනවා ඔබගේ ලේඛනය දැන් ප්‍රශ්නෙට ඉවරයි. ඔබගේ ලේඛනය සුනකින් උඩුගත කරන්න. මම මේ උඩට ගිහිල්ලා බලනවා. හරි. අපේ ෆයිල් එකක් මේ විදිහට හරි ගැස්සලා තියෙන්නේ. මම යනවා word document එකට ගිහිල්ලා මේක මම save button එක press කරනවා මෙතනින්. එතකොට මේක save වෙනවා මේ විදිහට. එහෙම නැත්නම් අපිට control S button එක press කරන්නත් පුළුවන් shortcut key එක. එහෙම නැත්නම් මට මෙතන close button එකට ගියාම do you want to save you have done changes do you want to save the changes කියලා message එකක් එනවා. ඒක yes කරන් save කරන්න පුළුවන්. මම recommend කරනවා file ගිහිල්ලා save button එක press කරලා නැත්නම් save icon එක press කරලා save කරන්න කියලා. හරි අපි යනවා උඩුගත කරන්න. දැන් උඩුගත කරන්න නම් අපි පල්ලෙහාට එන්න ඕන paper එකේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මේ plus mark එකක් එක්ක add file කියලා දෙනවා. මෙතන click කළාත් අපිට යන්න පුළුවන්. මම මෙතනින් යනවා add file. ඔයගොල්ලන්ට පේනවා මෙතන recent files upload file එහෙම options හතරක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් upload file කියන එකට යන්න ඕන. choose file කියන තැනට ගිහිල්ලා මම save කරපු තැනින් මේක මෙතෙන්ට attach කරන්න ඕන. ඉතින් මම ඉන්නේ desktop එකේ jitmock exam කියන folder එකේ තමයි මම save කරේ. ඒකෙත් source file unzip එකේ එතෙන්ට මම යන්න ඕන Q42 කියන එකට යන්න ඕන. Q42 file එක තෝරන්න ඕන. මේ විදිහට Q42 docx කියන file එක මට පෙන්වනවා attach වුණා කියලා. ඊට පස්සේ මට පුළුවන් upload this file කියන්න. ඉතින් මම ওই විදිහට file එක upload වෙනවා. ඊළඟට මෙතනදී මම ඉතුරු ප්‍රශ්නක් කරනවා නම් පේපර් එකේ මම අනිත් ඒවත් දානවා නම් මට එකින් එක ප්‍රශ්න වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔයාලට කලින් කියලා තියෙන විදිහට ඕගොල්ලන් word doc word කොහොමද කරන්නේ word processing මදන්සක සුම්ම දුකාගේ කොහොමද handle කරන්නේ කියලා ඉගෙන ගත්තා. මේක ඇතුළට ආවා මේ ප්‍රශ්නේ කරා ඉවර කරලා යන්න පුළුවන් finished attempt කියන එකට ගිහිල්ලා. මේ කරන විදිහත් මම අර පළමු පිවිසුම කියන වීඩියෝ එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ වීඩියෝ එකේ තියෙනවා කොහොමද කරන්න කියලා අන්තිමටම ගිහිල්ලා. ඉතින් ඔයාලට ඒව රිෆර් කරන්න පුළුවන්. තව දෙයක් ඔයාලා දැනගන්න ඕන මේ දැන් හිතන්න මේ 42 වෙනි ප්‍රශ්නේ නැවත නැවත ඕගොල්ලන්ට කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. කරන්න පුළුවන් වාර ගණනක් මෙතන මොක එක්සෑම් එකේ දීලා නැහැ. ඊළඟ දේ තමයි ඔයාලට දැන් මේ දීලා තියෙන එක ප්‍රශ්නයක් විතරයිනේ. මේ හා සමාන ප්‍රශ්න තව දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් Google Classroom එකත් එක්ක අපේ ඒකම අලුතෙන් එන වීඩියෝ සම්බන්ධ කරගන්න ඕගොල්ලන්ට subscribe කරලා ඉන්න මේ channel එකට. description box එකේ තියෙනවා මේ Google Classroom එක ගැන ඒකම මේකට මේ data අදාළ අනිකුත් වීඩියෝ ක්ලිප්ස් වල links එහෙම description box එකේ තියෙනවා. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට සුබ දවසක්.